අයිබෝන් කොහමද ඔයගොල්ලන්ට මම අද ඔයගොල්ලන්ට අරගෙන ආපු වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් මගෙන් අහන ප්‍රශ්නයකට උත්තරයක් තමයි මේ වීඩියෝ එකේදී අරගෙන ආවේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් අහනවා අක්කේ අපේ ස්කින් එක 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 තැන් වල එක එක පාටයි ස්කින් එක එක ටෝන් එක කරගන්න අපි මොනවද කරන්න ඕනේ කහ පාට ස්කින් එකක් ගන්න ස්කින් එකේ හැම තැනම එකම වර්ණයකට තියාගන්න මූණේ පාටම ඇඟට ගන්න ඇඟේ පාට මූණට ගන්න මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට ගොඩ දෙනෙක්ට තියෙන දෙයක්. ඉතින් අපි ස්කින් එකේ මම දන්නවා අපි අවුවට නිරාවරණය වෙන තැන් වෙන්න පුළුවන් කකුල් වල වෙන්න පුළුවන් ඇඟේ වෙන්න පුළුවන් මේ ඕනම තැනක සම එක එක වර්ණ වලින් තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒක වෙන්නේ අපේ ස්කින් එකේ අර මැරුණු සම ඉවත් වීමේ අඩු වැඩිවීමක් වශයෙන් තමයි අපේ සම එහෙම එක එක තැන් වල එක එක වර්ණයක් ගන්න. ඉතින් මේ ගැන දීර්ඝව කතා කරන්න මේ තත්ත්වේ නැති කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකෙන් මොකක්වත් දන්නවනේ අද මම කතා කරන්නේ ස්කින් එක එක පාටකට ගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ බොඩි ස්ක්‍රබ්ස් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට ගිහිලා මේ ඔක්කොම විස්තර සහ මොනවාද මේ ප්‍රොඩක්ට්ස් කියන එකත් කතා කරමු. ඉතින් අද මම කතා කරන්නේ බොඩි ස්ක්‍රබ්ස් ගැන. බොඩි ස්ක්‍රබ්ස් ගොඩක් වැදගත් අපේ ස්කින් එකේ කලර් එක තියාගන්න, ස්කින් එක හොඳ තත්ත්වෙන් තියාගන්න, ලස්සනට පොලිෂ් කරපු වගේ ස්කින් එකක් තියාගන්න බොඩි ස්ක්‍රබ් එකක් ලොකු කාර්යයක් කරනවා. ඉතින් බොඩි ස්ක්‍රබ් එකක් ඔයාලා මිලදී ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා ගෙදරදී හදලත් බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නව අපේ ස්කින් එක දවසට දෙකකට පාරක් මැරුණු සම ඉවත් වීමකට ලක් වෙනවා ස්වභාවිකවම. අපි නානකරණයෙන් ඒ වගේ අපිට නොදැනුවත්වම හෝ අපේ සමේ මැරුණු සමේ ඉවත් වීමක් සිද්ධ වෙනවා. නමුත් මේකෙන් 125ක් ප්‍රමණ ප්‍රමාණයක් අපේ සමේ ඉවත් නොවීමකට ලක් වෙන මැරුණු සම කොටසකුත් ඉතිරි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන්වල තමයි ඔගොලු කියන්නේ අක්කේ අපේ ස්කින් එක 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 තැන්වල එක එක පාටයි කියලා. අර ඉවත් වෙච්ච තැන්වල තමයි අලුත් සම වර්ධනය වුණාට පස්සේ ඔගොල්ලොන්ට එළියකට හොඳට පේන්නේ. නමුත් අර මැරුණු සම ඉවත් නොවෙච්ච තැන්වල අඳුරු ගතියට අවපහවීමකට ලක් වෙලා ඔගොලුන්ට පේන්න ගන්න. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ කියන්නේ අක්කේ එක එක සම එක එක තැන්වල එක එක විදිහට පාට අඳුරු වෙලා ස්කින් එකේ කිසි අර ග්ලෝ එකක් නැහැ මේ වගේ ප්‍රශ්න කතා කරන්නේ. ඉතින් ඒකට විසඳුම සම හොඳින් ස්ක්‍රබ් කරලා මේ මැරණු සම ඉවත් කරගන්න එක. ඉතින් ලොකු දෙයක් නැහැ. ඔයගොල්ලෝ මූණ ස්ක්‍රබ් කරනවනේ සතියකට පාරක් හෝ. ඉතින් මේ වගේ දෙයක් තමයි අපේ ස්කින් එකටත් මේ කරන්න කියලා කියන්නේ. ස්කින් එකත් මූණ වගේම ඔයගොල්ලන්ට තියෙන්නේ සතියට දවස් දෙකක් හෝ දවසක් ස්ක්‍රබ් කරන්න සාමාන්‍ය විදිහට. ඉතින් අනිත් එක දැන් මම කලින් බොඩි වොෂ් වීඩියෝ එකකුත් කරා. ඉතින් බොඩි වොෂ් එකක් පාවිච්චි කරනවට අමතරව බොඩි වොෂ් එක අපි දිනපතා පාවිච්චි කරන දෙයක් නේ. ඉතින් ස්ක්‍රබ් එකක් සතියකට පාරක් පාවිච්චි කරන එකත් බොඩි වොෂ් එකක් පාවිච්චි කරන එකත් හොඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන එකත් මේ හැමදේම එකට යන්න ඕනේ අපේ ස්කින් එක එක කලර් එකකට එක පාටකට සහ ග්ලෝ සහ වයිටින් කරගන්න කැමති කෙනෙක්ට ස්ක්‍රබ් එක බොඩි වොෂ් එක සහ බොඩි ලෝෂන් එක මේ හැමදේම යන්න ඕනේ. මේකදී වයිට්නින්ම නෙමෙයි ස්කින් එක හොඳට තියාගන්න ෂයින් වලට තියාගන්න ග්ලෝ කරගන්න වගේම ස්කින් එකට අවශ්‍ය කරන මොයිස්චරයිස් ගතිය තෙතමනය ලබා දෙන්න අපි මේ ට්‍රීට්මන්ට්ස් කරද්දී මේ ස්ටෙප්ස් තුනම ෆලෝ කරන එක ගොඩක් වැදගත්. ඉතින් මම මේ අද කියන බොඩි ස්ක්‍රබ්ස් වල ප්‍රයිසස් මම මතක තිබ්බේ මෙතනින් දාන්න මට හොයාගන්න බැරි වුණොත් සමාව වෙන්න. වෙබ්සයිට් වලත් මේ දවස්වල අර ස්ටොක්ස් ටිකක් අඩු නිසා ප්‍රයිසස් හොයාගන්න අමාරුයි. ඉතින් මම ගත්ත මිලවල් සමහර වෙලාවට වෙනස් වෙලා තියෙනත් පුළුවන්. ඉතින් පළවෙනි ප්‍රොඩක්ට් එක විදිහට ඩව් එකේ එක්ස්ෆෝලියේටින් බොඩි ස්ක්‍රබ් එක මම මෙතනින් ෆොටෝස් දාන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මේකේ ප්‍රයිසස් මට මතක නැහැ. මම මෙතනින් දාන්නම් මට හම්බුණු ප්‍රයිසස්. ඉතින් නැති වුණොත් සමා වෙන්න. මොකද මේ දවස්වල අර ස්ටොක්ස් ටිකක් අඩු නිසා වෙබ්සයිට් එකවත් ප්‍රයිස් එකක් මට හොයාගන්න හම්බෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මම ගොඩක් ට්‍රයි කළා තමයි ඔයගොල්ලන්ට ප්‍රයිසස් දාන්නේ. මොකද ඔයගොල්ලෝ ඒක මගේ බලාපොරොත්තු වෙන නිසා. ඉතින් මම ප්‍රයිස් එක හම්බුණොත් අනිවාර්යයෙන්ම මෙතනින් දාන්නම්. ඉතින් මේකිනුත් ඔයාට ස්කින් එක ග්ලෝ කරගන්න, මැරුණු සම ඉවත් කරගන්න, සන්ටෑන් ඉවත් කරගන්න හැකියාවක් තියෙන ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ ඩව් කියන්නේ.
ඊළඟ ප්‍රොඩක්ට් එක ලීනා කොෆි ඇන් ෂුගර් ස්ක්‍රබ් එක මේක ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ඉතින් මේකත් ඔයාලට ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ Facebook සහ Instagram මාර්ගයෙන් සහ ඒගොල්ලන්ගේ contact numbers වලින් ඉතින් මේකේ ප්‍රයිස් එක 1250ක් තමයි වෙන්නේ මේක කොකනට් ඔයිල් සහ කොකෝවා ෂුගර් කොෆි වලින් තමයි හදලා තියෙන්නේ ඊළඟ ප්‍රොඩක්ට් එක පාමාස් බ්‍රෑන්ඩ් එකේ එන පාමාස් කොකෝ බොඩි ස්ක්‍රබ් එක මේක නම් ප්‍රයිස් එක චුට්ටක් වැඩි 3200ක් තමයි වෙන්නේ මෙන්න මේ ආගෙන් ඇන් ෂියා බටර් බොඩි ස්ක්‍රබ් එකත් ගොඩක් හොඳයි ඒකේ ප්‍රයිස් එක රුපියල් 1200ක් ඉතින් ෂියා බටර් කියන්නේ ආගෙන් කියන්නේ ගොඩක් හොඳයි ස්කින් එකට ඉතින් මේ ස්ක්‍රබ් එකත් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන බොඩි ස්ක්‍රබ් එකක් ඊළඟ ප්‍රොඩක්ට් එක මම කැමති බ්‍රෑන්ඩ් එකකින් වොකාලි බ්‍රෑන්ඩ් එකේ වොකාලි පපායා බොඩි ස්ක්‍රබ් ගම් එකක් මේක. ඉතින් මේකේ ප්‍රයිස් එක 1190ක් තමයි වෙන්නේ. ඊළඟ ප්‍රොඩක්ට් එක හොලිවුඩ් වයිටින් බොඩි ඇන්ඩ් ෆේස් ස්ක්‍රබ් එක. මේක ෆේස් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේක දිනපතා ෆේස් එකට පාවිච්චි කරන ස්ක්‍රබ් එකක් නෙවෙයි. මේකේ ප්‍රයිස් එකත් 1000 ගානක් වගේ මට මතක. මට ප්‍රයිස් එක හම්බුනොත් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මෙතනින් දාන්න. ෆ්‍රෙෂ් ලැවෙන්ඩර් ෆේස් ඇන්ඩ් බොඩි ස්ක්‍රබ් එක මේකේ ප්‍රයිස් එක 1250ක් වෙන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් ගොඩක් හොඳයි. වාගේ මරණ සමය ඉවත් කරගන්න, ස්කින් එක ග්ලෝ කරගන්න සහ අවුට පිච්චිච්චු පැල්ලම් ඉවත් කරගන්න. ඊළඟ ප්‍රොඩක්ට් එක ජනට් වයිල්ඩ් ටර්මරික් ෆෙයා ස්කින් ස්ක්‍රබ් එක. මේකත් 450ක් තමයි වෙන්නේ. ඊළඟ ප්‍රොඩක්ට් එක ලව් එසන්ස් එකේ වයිල්ඩ් ස්ට්‍රෝබෙරි බොඩි ස්ක්‍රබ් එක. ඉතින් මේකත් ගොඩක් හොඳයි. මේ ලව් එසන්ස් එකේ එන ප්‍රොඩක්ට්ස් ගොඩක් හොඳයි. දැන් ගොඩක් එක ෆේමස් වෙගෙන එනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක 1050ක් තමයි වෙන්නේ. ඊළඟ ප්‍රොඩක්ට් එක ලා ෆ්‍රෙෂ් බ්ලැක් සීඩ්ස් ඇන්ඩ් චාකෝල් බොඩි ස්ක්‍රබ් එක. මේකත් 1090ක් තමයි වෙන්නේ. ඉතින් ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි නම් ඩ්‍රයිනස් එක අඩු කරන්න, ස්කින් එක සොෆ්ට් කරගන්න, පැහැපත් කරගන්න වගේ දේවල් වලට මේ ස්ක්‍රබ් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ස්ක්‍රබ්ස් ටික තමයි මම පාවිච්චි කරපු ඒවා අතරින් ඕගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ගන්න කියලා මට කියන්න පුළුවන් වෙච්ච ඒවා. එමෙ නැත්තම් මම කලින් කිව්වා වගේ වාරි ගෙදරදීමත් හොඳ ස්ක්‍රබ් එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගෙදරදී හදා ගන්න ස්ක්‍රබ් ගැනත් දැනගන්න කැමති නම් මට මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. මම එතකොට ගෙදරදී ස්ක්‍රබ් එකක් හදන විදිහ සහ හදලා වාට මේ ට්‍රීට්මන්ට්ස් කරගන්න විදිහ ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට බොඩි ස්ක්‍රබ් එකක් හොඳ බොඩි ස්ක්‍රබ් එකක් තෝරගන්න වැදගත් වෙයි කියලා. ස්කින් එක කහපාට කරගන්න, ග්ලෝ කරගන්න මේ මරණ සමය ඉවත් කරන එක ගොඩක් වැදගත් කියන එක මම නැවත මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා බොඩි ස්ක්‍රබ් එකක් සතියකට වරක් එකපාර මේ දේවල් වෙන්නේ නැහැ. සතියකට පාර මාස 3ක්වත් එක දිගට පවත්වාගෙන ගියොත් එහෙම ඔයාලට හොඳම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න ඇති කියලා. ගිහිල්ලා එන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා යාළුවන්ට share කරගන්න. ගිහිල්ලා එන්න.